ජාතිවාදය කියන්නේ එතනින් එහාට ගිහිලා තමන් ජාතිය තමයි ප්‍රධාන තමන් ජාතිය තමයි රැකෙන්න ඕන අනිත් ජාතීන් වෙනසෙන්න ඕන කියලා හිතාගෙන තමන්ගේ ජාතිය උඩට තියාගෙන අනිත් ජාතීන් මර්ධනය කිරීම සඳහා යම් යම් කටයුතු වල නිරත වෙනවා නම් ඒක තමයි ජාතිවාදය කියලා කියන්නේ. ඒතර අපි කොතනකවත් අපි ජාතිවාදයක් ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ ජාතිකත්වය. අපි මේ සියලු ජන වර්ග එකතු වෙලා තම තමන්ගේ ජන වර්ග වලට අනුකූල වෙච්ච සભ્યත්වයේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඒක ඉදිරියට පවත්වාගෙන යමින් මේ ශ්‍රී ලාංකේය සભ્યත්වයේ කියන මහා ජාතිය හැටියට අපි නැගී හිටියොත් තමයි අපේ රටට දිනු වෙන්න පුළුවන්. එහෙම තමයි ලෝකයේ බොහෝ රටවල් අද මෙතනට දිනු වෙලත් වේ. සම්පූර්ණ නම? මගේ සම්පූර්ණ නම ගංහේවගේ මහේෂ් චතුරංග. උපන්ගම? උපන්ගම කන්තලේ. පාසල් ගියේ කොහෙද? පාසල් ගියේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලට. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වාම අග්‍රබෝධි ජාතික පාසලේ තමයි අධ්‍යාපනය හැදෑරුවේ. එතකොට ඔබේ පවුලේ විස්තර? මගේ පවුලේ විස්තර මගේ මව පාසල් ගුරුවරියක්, දැන් ඇය විශ්‍රාමිකයි. මගේ පියා ව්‍යාපාර කටයුතු වල නිරතුණු කෙනෙක්, විශේෂයෙන් තඹලගමුව කෝවිල්ලඩි ප්‍රදේශයේ සහ කන්තලේ. දැන් එතුමත් ඒ කටයුතු වලින් බැහැර වෙලා දෙදෙනාම විවේක සුවයෙන් ඉන්නවා. පවුලේ සහෝදරයන් තිද ඒ කියන්නේ සම්පූර්ණ දරුවෝ 3 දෙනෙක්ගේ පවුලේ මම දෙවනියා. මට වැඩිමල් අයියා කෙනෙකුත් බාල මල්ලි කෙනෙකුත් මගේ පවුලේ ඉන්නවා. ඔබේ ජීවිතයේ මුල්ම රැකියාව මොකක්ද? මගේ ජීවිතයේ මුල්ම රැකියාව කිව්වොත් අපි විශ්වවිද්‍යාලය යන කාලෙත් පොඩි පොඩි වගේ රස්සා කරලා තියෙනවා. නමුත් මම මේ වෘත්තීය ශාස්ත්‍රයේ හැටියට පළවෙනිට මම රැකියාව කරේ පුද්ගලික ආයතනයක සහකාර ඉංජිනේරුවරෙක් හැටියට තමයි මුලින්ම සේවයට ගියේ 2014. ඔබට ව්‍යාපාර තිබේද? මට ව්‍යාපාරයක් තිබෙනවා. මම කෘෂිකර්මයේ සම්බන්ධ ව්‍යාපාරයක් තියෙනවා මගේ සිලෝන් ඊස්ටර්න් ඇග්‍රි කියලා පුද්ගලික සමාගමක්. ඒ තමයි ව්‍යාපාරයක් හැටියට තියෙන්නේ. ඔබේ අධ්‍යාපන සුදුසුකම්? මගේ අධ්‍යාපන සුදුසුකම් වීරය විශේෂයෙන්ම මම මේ මුලින්ම ඔබට කිව්වොත් ඉතා කෙටියෙන් මම 2009 තමයි උසස් පෙළ සමත් වෙන්නේ. උසස් පෙළ සමත් වෙලා මම මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වෙලා මම 2014 තමයි මොරටු විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් හැටියට. එතකොට මම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. 2014 මම ශේෂ්ඨයට ඇතුළත් වෙලා එතන ඉඳන් අවුරුදු 6ක පමණ කාලයක් රටේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික ආයතනවල නඩත්තු ඉංජිනේරුවරයෙක්, නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා 2020 දක්වාම. ඒ කටයුතු කරන අතරතුර මම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරනවා බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝඩ්ෂියා විශ්වවිද්‍යාලයෙන්. හදාලා ඒ 2020 තමයි මගේ ඒ වෘත්තීය ශේෂ්ඨයෙන් මම ඉවත් වෙලා හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මැතිණියගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට නැගෙනහිර පළාතට එනවා. ඒ ඇවිල්ලා මම 2020 ඉඳන් 23 දක්වා වසර 3ක කාලයක් රාජ්‍යංශයේ රාජකාරි කරනවා. එතුමියගේ ආණ්ඩුකාරතුමියගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හැටියට. ඒ කාලය තුළ මම රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කරන කොළඹ විශ්වවිද්‍යාලයෙන්. ඒ අතරතුරම මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීමත් එක්ක මම ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ආයතනයෙන්. ඉතින් ඔය කටයුතු තමයි මගේ අධ්‍යාපන සහ වෘත්තීය පසුබිම. ට්‍රැවල් ඩ්‍රින්කෝ අපේ YouTube නාලිකාවේ ඔන්න මොහොනට මොහොන වැඩසටහන අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මහේෂ්. හැමෝම දන්නවා අපේ channel එකේ වැඩිම views ගිහිල්ලා තියෙනවා. අපි මහේෂ් එක්ක කරා වැඩසටහනක්. 9 minutes එයාගේ 9 minutes වගාව සම්බන්ධව අපි ලොකු වැඩසටහනක් කරා. ඒතොර ඒක ඒ 9 minutes වගාවේ සම්බන්ධව වැඩසටහන මේ වෙනකොට 103කට එහා views ගිහිල්ලා තියෙනවා. මිනිස්සු බලලා තියෙනවා. ඔයාලට ඒ වැඩසටහන නරඹන්න ඕන නම් අපි උඩින් දාලා තියෙනවා link එක, අනිවාර්යෙන් බලන්න. ඔන්න මහේෂ් අපේ මුහුණට මුහුණ වැඩසටහන ඔබ ඉතාම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ඔබේ ජීවිතයේ ලැබපු ජයග්‍රහණ මොනවද? මගේ ජීවිතයේ ලැබපු ජයග්‍රහණ හැටියට මම පළවෙනි ජයග්‍රහණය හැටියට මම දකින්නේ මම පාසල් යන අවධියේදී සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙක් හැටියට පාසලේ බුදුමැදුරක් හදන්න අපි කටයුතු කරනවා. ඒක තමයි මගේ ජීවිතේ මම ලබපු පළවෙනිම මට මතක හිටින ජයග්‍රහණය. ඒක අපි 2005 පටන් ගන්න 2008 වෙනකොට ඉවර කරනවා මේ රටේ යුද්ධයක් තියෙන පසුබිමක. විශේෂයෙන්ම ප්‍රජාවගෙන්, පාසලේ දරුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් මුදල් ආධාර එකතු කරලා අපි කරපු වැඩක්. ඒක අපි කණ්ඩායමක් හැටියට කරපු මම ඒකට නායකත්වයේ දීපු ව්‍යාපෘතියක් ඒ කාලේ හැටියට. ඉතින් ඒක මගේ ජීවිතේ ලැබු පළවෙනි ජයග්‍රහණය. දෙවෙනි ජයග්‍රහණය හැටියට මම සලකන්නේ මම විශ්වවිද්‍යාල වරම් ලැබීම. ඒක තමයි මම දකින්නේ මගේ ජීවිතේ මම ලැබපු ප්‍රධාන ජයග්‍රහණය හැටියට සලකන්නේ. මහේෂ් ඔබේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ කොහොමද? විරය මගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ ඇත්තටම 2005. එතකොට මම පාසල් ශිෂ්‍යෙක්, අවුරුදු 15 කතර වගේ සාමාන්‍ය පෙළ කරන පාසල් ශිෂ්‍යෙක්. ඒ කාලේ ත්‍රිකුණාමල තිබුණු පසුබිමත් මම පොඩ්ඩක් කියන්නම්. එක පැත්තකින් ත්‍රිකුණාමල නගරයේ තිබුණු බුද්ධ ප්‍රතිමාවට LTTE තර්ජනයට ලක් වෙලා තිබුණු යුගයක්. අනිත් පැත්තෙන් ඊනියා සටන් විරාම ගිවිසුම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට ක්‍රියාත්මක කරපු ඊනියා සටන් විරාම ගිවිසුම තිබියදී අපේ රණවිරුවන් ඒ වගේම සිවිල් ජනතාව තැන් තැන් වල මරලා දාන යුගයක්. ඒ වගේම සුනාමි සහන මණ්ඩලය ගෙනල්ලා මේ රටේ ඒකීයභාවය නැති කිරීම සඳහා රජය ජනාධිපතිවරිය කටයුතු කරමින් ගිය කාලයක්. ඉතින් එවැනි කාලයක අපේ රටේ මේ ත්‍රස්තවාදයට එරෙහිව
විශේෂයෙන්ම රණවීරුවන්ගේ චිත්ත ශක්තිය ගොඩනගන්න ඒ වගේම ආණ්ඩුවට බලපෑමක් කිරීම සඳහා මේ රටේ ක්‍රියාත්මක වුණා ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය. ඉතින් මේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් තමයි මම මුලින්ම මගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ 2005 වසරේදී පාසල් ශිෂ්‍යෙක් හැටියට. සම්බන්ධල මට මතකයි වීරයයි මම ඉතාම ක්‍රියාශීලීව දායක වුණා ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ එවකට ත්‍රිකුණාමල නගරයේ කරපු හර්තල් ව්‍යාපාරවලට මොකද අපට කරන්න පුළුවන් උනේ ඒක විතරයි. ඉතින් විශේෂයෙන් ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවට LTT තර්ජන කරන වෙලා මට මතකයි ඒ කාලේ චයිනබේ නායක ස්වාමීන් වහන්සේ දෙහිවට පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් බෝම්බ ප්‍රහාර එල්ල කරා ඔය සිද්ධිය සම්බන්ධයෙන්. ඒ කාලේ ඔය ත්‍රිකුණාමල නගරයේ බුද්ධ ප්‍රතිමාවට LTT තර්ජනය කිරීමට විරුද්ධව හර්තාල් ව්‍යාපාරයක් කරා. ඒ වගේම තඹලගම ප්‍රදේශයේ ඔයාට මතක ඇති වීරයයි අපේ කන්තලේ හිටපු එගොඩවත්ත මාමා ව්‍යාපාරිකෙක්. ඔහුවත් ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකුත් වෙඩි තබා ඝාතනය කරා තඹලගමේ කෝවිල් අඩියේදී. අන්න ඒ සිද්ධියට විරුද්ධව ඒ වගේම කන්තලේ නගරේ ක්‍රියාත්මක වුණා සුනාමි සහන මණ්ඩලයේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව. ඒ හර්තාල් ව්‍යාපාරවලට ඍජුව පාසල් ශිෂ්‍යෙක් හැටියට දායක වෙමින් තමයි මගේ දේශපාලන ආගමනේ මම සිදු කරන්නේ. ඔබ නියෝජනය කරන දේශපාලන ධාරාවේ ප්‍රධාන තේමාව වෙන්නේ ජාතිකත්වය. නමුත් ඔබ තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල ආසනයේ ඔබ කරන්නේ සිංහල ජාතිවාදයේ මුල් කරගත් දේශපාලනය. මොකද්ද මේකේ තේරුම? පළමුවෙන්ම වීරයය ඔබ අහව ප්‍රශ්නට යම්කිසි එකතු කිරීමක් සහ නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ඔව්. එකතු කිරීමක් වශයෙන් මම කිව්වොත් අපි ජාතිකත්ව දේශපාලනයක් පමණක් නෙවෙයි අපි විවසායකත්ව රාජ්‍ය සංකල්පයකුත් අපි අපේ දේශපාලන කඳවුර තුර නියෝජනය කරනවා. දෙවනි කාරණේ තමයි ඔබ මට එක්තරා ආකාරයකින් චෝදනා ස්වරූපයක් එකතු කරනවා. මම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල ආසනය තුල සිංහල ජාතිවාදී දේශපාලනයකද නිරත වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මම ඒකට ඔබට උත්තරයක් දෙනවා. මං කිසිසේත් ජාතිවාදී දේශපාලනයක නිරත වෙලා නැහැ. අපි එහෙම කිව්වේ මේ දවස්වල සෝෂල් මීඩියා වල ගත්තොත් එහෙම ඒ කාරණේ වැඩිපුරම කතාබහට ලක් වෙලා තියෙනවා. ඒක ඔබ දැනුවත් වෙන්නත් පුළුවන් නොදැනුවත්ම වෙන්නත් පුළුවන්. මං ඒ නිසා තමයි අහුවේ මේක නිවැරදි කරගන්න ඕනේ මොකද්ද? ඔබ අහපු ප්‍රශ්නේ හොඳයි වීරයා. නමුත් මම පැහැදිලිව සඳහන් කරන්නේ මම කිසිම තැනක ජාතිවාදී දේශපාලනයක් සිදු කරලත් නැහැ. කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම ඔබට අභියෝග කරනවා මං කොහේ හෝ තැනක ජාතිවාදී දේශපාලනයක් සිදු කරලා තියෙනවා නම් ඒ පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්න. ඒ පිළිබඳ උත්තර දෙන්න ඔබට ඒ වගේම මේ සමස්ත සමාජයට ඕනම කෙනෙකුට ඒ පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මම කිසිම තැනක ජාතිවාදී දේශපාලනයක් සිදු කරලා නැහැ. අපි සිදු කරන්නේ ජාතිකවාදී දේශපාලනය. මහේස් ඔබ සර්වජන බලයේ දිස්ත්‍රික් නායකය විදිහට මේ පළාතේ මුළු දිස්ත්‍රික්කයේම ප්‍රතික්ෂේප කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරරව ඔබ තෝරගෙන තියෙනවා. ඇයි ඔබ දිස්ත්‍රික් නායකය විදිහට ඔහුව තෝරගත්තේ? පළවෙනි කාරණේ වීරයය ඔබ අහපු ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. පළවෙනි කාරණේ තමයි පළවෙනියට මම කියන්න ඕන මේ පක්ෂයක නාම යෝජනා ලබා දීම කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. දිස්ත්‍රික්කයක් ඇතුළේ ඉන්න පක්ෂයේ නායකත්වයට පමණක් නාම යෝජනා තීන්දුව කිරීමේ බලයක් නැහැ. පක්ෂයක නාම යෝජනා මණ්ඩලයක් සිටිනවා. ඒ නාම යෝජනා මණ්ඩලයට ඕනෑම කෙනෙකුට තමන්ට නාම යෝජනා ඉල්ලීම් කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා නමුත් ඔබ කණ්ඩායම් නායකයෙකු විදිහට ඔබට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ නේද? ඒකට සඳහා මට තනි අයිතියක් නැහැ. ඒ සඳහා මට තනි අයිතියක් නැහැ. අනිත් කාරණේ තමයි වීරයයා දැන් ඔබ සඳහන් කරා කපිල අතුකෝරල කියන්නේ සමස්ත දිස්ත්‍රික්කයේම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක් කියලා. ඒක එක පැත්තකින් බැලුවොත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ සිංහල මන්ත්‍රීවරයෙක් හැටියට වැඩිම මනාප ලැබපු පුද්ගලයාත් කපිල අතුකෝරල. එතකොට ජනතාව ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ අපිට දකින්නට වෙන්නේ තවත් මැතිවරණ ප්‍රතිඵලයකින්. එතකොට ඕනම පක්ෂයක මේ සමාජයේ සියලු ජන කණ්ඩායම් නියෝජනය වෙන විදිහ අපේක්ෂකයන් ඉදිරිපත් කළ යුතුයි. මොකද අපි ගත්තොත් දැන් අපේ නාම යෝජනාව ගත්තොත් වීරය අයියා අපේ ජාතීන් අනුපාතය අපි නියෝජනය කරලා තිනවා. දෙමළ ජාතිකයින් දෙදෙනෙක්, මුස්ලිම් ජන වර්ගයෙන් දෙදෙනෙක්, සිංහල අපේක්ෂකයන් 3 දෙනෙක්. ඒ වගේම ප්‍රදේශයන් නියෝජනය වෙන විදිහට අපි මේ අපේක්ෂකව දාලා තිනවා. ඒතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම තමයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපගේ අපේක්ෂාව. එතකොට ඒ ලබා ගැනීම සඳහා පහසු වන ආකාරයට අපි අපේක්ෂකව ලබා ගන්න. උදාහරණයකට ගත්තොත් අපි කින්නියාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා හිටපු අමාත්‍ය මේ මහරුෆ් මහත්මයාගේ දියණිය අරගෙන තියෙනවා. ඉතින් ඒ ගන්නෙත් අපි මේ අපේ ඡන්ද පදනම වැඩි කරගෙන පක්ෂයේ ඡන්ද ගත්තොත් තමයි පක්ෂයට ආසනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ සඳහා සමාජයේ විවිධ මත නියෝජනය කරන කණ්ඩායමක් තමයි අපි අපේක්ෂක වෙන්නේ. ඒතකොට ඒ අයගේ කිසියම් හෝ කෙනෙකුට ජනතාවගේ අකමැත්ත ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීම සඳහා මනාප ඡන්දේ නැමැති වටිනා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා. එතකොට අපේ පක්ෂයට ඡන්ද ලබා දෙන කෙනෙක් මට අකමැති කෙනෙක් ඉන්නවා නම් මට මනාප නොදී ඉන්න පුළුවන්. ඒ වගේම කපිල නුවන් අතුකෝරට අකමැති කෙනෙක් ඉන්නවනේ ඔහුට මනාප නොදී ඉන්න පුළුවන්. ඒ වගේම අපේ රෝහිණා මහරුෆ් මහත්මියට අකමැති කෙනෙක් ඉන්නවනේ එතුමිට ඡන්ද නොදී ඉන්න පුළුවන්. ඕන කෙනෙකුට මනාප 3ක් තියෙනවා. අපේක්ෂක 7 දෙනෙක් ඉන්නවා. මේ අපේක්ෂක 7 දෙනා අපි දාලා තියෙන්නේ අපේ විවිධ සමාජ තල, විවිධ සමාජ මට්ටම්, ජන වර්ග, ප්‍රදේශ නියෝජනය වන ආකාරයට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පැහැදිලිව මම සඳහන් කරන්න ඕන විශේෂ කාරණේ තමයි මේ නාම යෝජනා ලබා දීම කියන එක මට තිබෙන තනි ඒකාධිකාරී බලයක් නොවේ. ඒක පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයත් සමග තීන්දුව වෙන. ඒ වගේම අපට තවත් සැලකිය හැකි බොහෝ කාරණා මත
සමහර දේවල් අපිට ප්‍රසිද්ධිය කතා කරන්නත් පුළුවන් බැරි දේවලුත් තියෙනවා බොහෝ කාරණා මත තීන්දුව වෙන දෙයක් ඒ සියල්ලේම තරාදියට දාලා බර අනුපාත බලලා තමයි අපිට තීන්දුව කරන්න වෙන්නේ අවසාන වශයෙන් ඒකදී අපි කොච්චර අකමැති පුද්ගලයෙක් වුණත් අපිට ඉන්න සිද්ධ වෙන අනිත් එක තමයි විරය විශේෂ කාරණේ ඔබ දන්නවා මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන පළවෙනි වතාව මේ වෙනතුරුත් මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මින් පෙර හිටපු කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ගෝලයක හැටියට වැඩ කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඔබ ඒක දන්නවා. ඒක තමයි මගේ දේශපාලනය. මම හැමදාම මට අවශ්‍ය වුණේ නැහැ කිසියම් දේශපාලනය ගමන තනි ආරම්භයක්. තනි ආරම්භයක්. මොකද මට අවශ්‍ය වුණේ නැහැ කිසි කෙනෙක්ගේ ගෝලයක් වෙලා. මොකද අපි හැමදාම මේ දිස්ත්‍රික්කයේ තිබුණු දේශපාලනය ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක්. මේ දිස්ත්‍රික්කයේ තිබුණු විවිධ අය යටතේ තිබුණු දේශපාලනය නොගැලපෙන දේශපාලනයක් ලෙස ප්‍රතික්ෂේප කරපු පිරිසක්. එතකොට මම කිසිම මොහොතක මේ මීට පෙරපත් වෙච්ච කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කිරීම සඳහා ඍජු දායකත්වයක් ලබා දීලා නැහැ. ස්ටේජ් එකක නැගලා කතා කරලා නැහැ. ඒ ඇත්තක කටයුතු කරලා නැහැ. අපි පුද්ගලිකව අපිත් එක්ක හිතුවත් මොකද මේ අය මේ ප්‍රදේශවලම අය අපි හමු වුණාම කතා බහ කරනවා පුද්ගලිකව කටයුතු කරනවා. නමුත් මේ පුද්ගලික හිතුවත්කම් වෙනයි දේශපාලනයේ වශයෙන් මම මේ කිසිම හිටව මන්ත්‍රීවරයෙක් එක්ක දේශපාලනිකව කටයුතු කරලා නැහැ. මේ මැතිවරණ ව්‍යාපාරයේදී දැන් සමහර පක්ෂ තියෙනවා ඒ පක්ෂ අතර මනාපවරයන් තියෙන පක්ෂත් තියෙනවා. ඒ අතර සමහර පක්ෂ තියෙනවා මනාපවරයන් නැති පක්ෂත් තියෙනවා. එතකොට ඔබ නියෝජනය කරන කඳවුර ඇතුළේත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? විරේ ඇත්තටම අපේ පක්ෂයේ මනාප පොරයක් නැහැ. නමුත් අපි පුද්ගලික මනාපාංකය ප්‍රවර්ධනය කරනවා. ඒකට සුවිශේෂ හේතුවක් තියෙනවා. මොකද හේතුව දැන් අපි මහමැතිවරණයක් කියලා කියන්නේ ඇත්තටම පක්ෂයක නියෝජිතයින් තෝරන මැතිවරණයක් නෙවෙයි. මහජන නියෝජිතිනු තෝරන්නේ. මොකද මේ ඇත්තටම මේ රටේ දේශපාලන බලය තිබෙන්නේ මහජනතාවට. ජනතාවට තමයි පරමාධිපත්‍ය බලය තිබෙන්නේ. ඔවුන් පරමාධිපත්‍ය බලය මහමැතිවරණයකදී තමන් වෙනුවෙන් නියෝජිතයෙකුට තමයි පවරන්නේ වසර පහකට. එතකොට ජනතාවට පූර්ණ අයිතියක් තිබෙන්නට ඕන තමන් වෙනුවෙන් තමන් පත් කරන නියෝජිතයා ඍජුව පත් කිරීමට. ඒක තමයි සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට පක්ෂයක් ඇතුලේ අපේක්ෂක 7 දෙනෙක් හරි ඉන්නේ. මොකද අපි පුද්ගලයෝ ගත්තොත් පුද්ගලයෝ එකිනෙකාගේ තියෙන හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් ආකල්ප වෙනස්. එතකොට අපි මේ පුද්ගලයෙක් තෝරන්නේ රාජ්‍යපාලන ක්‍රියාවලිය සඳහා. එතකොට මේ රාජ්‍යපාලන ක්‍රියාවලියට වඩාත්ම දක්ෂ පුද්ගලයා එතනින් තෝරන්න ජනතාවගේ බුද්ධි මට්ටමේ හැටියට ජනතාවට හැකියාව තිබිය යුතුයි. එම නිසා අපි අපේ මනාපාංකය අපි ප්‍රවර්ධනය කරන උදේ ජනතාවට තීරණය කරන්න පුළුවන් මේ අපේක්ෂකයෝ 7 දෙනාගෙන් මේ රාජ්‍යපාලන ක්‍රියාවලියට වැඩිපුරම දක්ෂ පුද්ගලයා කවුද සුදුසු පුද්ගලයා කවුද කියන එක. එහෙම නැති වුණොත් අපි දැන් කිව්වොත් පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි 7 දෙනාටම තියෙන කියලා ඒක වැරදි. මොකද පුද්ගලයෝ කියන්නේ මේ රටේ ජෛව විද්‍යාත්මකවත් ඒක ඇත්තනේ. අපි මිනිස්සු ගත්තොත් එකිනෙකාගේ දැන් ඔබේ තියෙන දක්ෂතාවය නෙමෙයි මට තියෙන්නේ. මගේ තියෙන දක්ෂතාවය නෙමෙයි ඔබට තියෙන්නේ. එතකොට පුද්ගලයෝ 7 දෙනෙක් එක ප්‍රතිපත්තියක හිටියයි කියලා ඒ 7 දෙනාගෙන් කවුරු යව්වත් ඒ වැඩේ කරනවා කියන එක වැරදි. ඒක වැඩේට ගැලපෙන කෙනා අපි යවන්න ඕනේ. ඉතින් ඒක ජනතාවට පහසු කිරීම සඳහා තමයි අපි අපේ මනාපංකය ප්‍රවර්ධනය කරන්නේ. ඒ නිසා ජනතාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. තමන් කැමති මේ රාජපාලන ක්‍රියාවලියට සුදුසුම පුද්ගලයා පත් කිරීම සඳහා. මේ දවස්වල සමාජ මාධ්‍ය හැසිරීම අපි දැක්කට පස්සේ එක පැත්තකින් ඒ කියන්නේ ඔබ නියෝජනය කරන කඳවුර වෙන්න පුළුවන්, ඔබට පක්ෂග්‍රාහී කණ්ඩායම් වෙන්න පුළුවන්. හැබැයි ඒ හැමෝගෙම අදහස වෙන්නේ එක සේරිවිලාසේනට යම් සිංහල මන්ත්‍රී ධූරයක් කියන එක. මොකද්ද මේකේ ඇත්තර මොකද්ද මේකේ මොනක් කරේ යටි අරමුණක් තියෙනවද? එහෙම නැත්නම් මේක එක කණ්ඩායමක ක්‍රියාවලියක්ද? මොකද්ද මේක ගැන අපි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මේ පළවෙනියටම වීරය අයියා දැන් මම පුද්ගලිකව නම් එහෙම කාරණයක් සඳහන් කරන්නේ. නමුත් ඔබ අහන ප්‍රශ්නේදී එහෙම සමාජ මතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට හේතුව වීරය අයියා දැන් අපි දකිනවා අපේ දිස්ත්‍රික්කයේ ගත්තොත් ආසන තුනකට බෙදලා තියෙනවා. එතකොට ත්‍රිකුණාමල ආසනේ, මූතුරු ආසනේ, සේරුවිල ආසනේ. එතකොට මේ ආසන දෙකකට බෙදාවෙන් කොට තිබෙන්නේම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යන්නට ඕනනේ මේ ප්‍රදේශ නියෝජනය කළා. එහෙම නැතුනොත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජන මතය, ජනතා අවශ්‍යතාවය කෙසේද පාර්ලිමේන්තු නියෝජනය වෙන්නේ? ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ ආසන තුනම, මූතුරු ආසනේ, ත්‍රිකුණාමල ආසනේ, සේරුවිල ආසනේ කියන මේ ආසන තුනම නියෝජනය කරමින් නියෝජිතයින් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. හැබැයි කුමක් හෝ හේතුවක් නිසා එක් ආසනයක මහජන නියෝජිතයෙක් නියෝජනය වෙන්නේ නැත්නම් මම හිතනවා ඒ ආසනයේ ජනතාවට සිදුවෙන විශාල අසාධාරණයක් ඒක. එතකොට ඒක නිකන් යම් විදිහක මේ ආසන බෙදාවෙන් කිරීම නිකන් අර ජාතිය මුල් කරගෙන වච්ච සීන් ඒ වගේ ක්‍රියාවලියක් නෙවෙයි. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. එහෙනම් ඉතින් වෙනත් දිස්ත්‍රික්කවලත් ආසන වෙන් කිරීම එහෙම වෙන්න බෑ නේ. එහෙම දෙයක් නෙවෙයි. මේ දිස්ත්‍රික්කේ එදා පටන් පරිපාලනමය ක්‍රමයක් එක්ක මේ 1977 තමයි මේ ආසන බෙදාවෙන් උනේ. ඊට පෙර තිබුණේ මූතුරු බහුමන්ත්‍රී ආසනයක් හැටියටනේ ත්‍රිකුණාමලයේ සේරුවිල ආසනේ තිබුණේ. පසුව තමයි 77ට පෙර, කියන්නේ බණ්ඩාරනායක මැතිනිගේ යුගයේ තමයි මේ සේරුවිල ආසනේ වෙන් කරන්නේ. ඉතින් එදා පටන් අද දක්වාම සේරුවිල ආසනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජනය කරා. මොකද 77 ඔබට මතක ඇති ලීලාරත්න මහත්මයා තමයි පළවෙනියටම සේරුවිල ආසනේ නියෝජනය කරේ. එතනින් පස්සේ සුනිල් සාන්ත රණවීර මහත්මයා, MKDS ගුණවර්ධන මහත්මයා, ජයන්ත විජේසේකර මහත්මයා එයාදී විශාල පිරිසක් සේරුවිල ආසනේ අවසාන වශයෙන් කපිල නුවන් අතුකෝරළ සේරුවිල ආසනේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගියා.
එතකොට එහෙම නියෝජනය කිරීමෙන් තමයි සේරුවිල ආසනයේ ජනතා අභිලාෂයන් පාර්ලිමේන්තුව තුර ඒ වගේම නීති සම්පාදනයේදී ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ අත් සඳහා දායක වෙන්න පුළුවන් වෙන්නේ එහෙම වෙනකොටයි. නැතුව මේ ආසනය වෙනුවෙන් කිසිම මහජන නියෝජිතයෙක් නොමැති වුණොත් ඒක මම හිතනවා සේරුවිල ආසනයට විශාල බාධාවක්. ඉතින් ඒ නිසා මම ජනතාවටත් විශේෂයෙන් කියනවා මේ මැතිවරණයේදී ඔබ බලන්න කුමන හෝ පක්ෂයකින් කුමන හෝ පක්ෂයකින් සේරුවිල ආසනය නියෝජනය කරන පුද්ගලයෙක් වෙනුවෙන් ඒ පුද්ගලයා ටික ලිස්ට් එක ගන්න අරගෙන මේ අයගෙන් බලන්න කවුද මේ පරිපාලන ක්‍රියාවට වඩා සුදුසු පුද්ගලයා අරගෙන ඒ පුද්ගලයාට තමන්ගේ ඡන්ද දෙන්න කියන එක තමයි මම ඉල්ලන්නේ ඒ නිසා මම සිටින අවස්ථාවරයක සේරුවිල ආසනය වෙනුවෙන් මහජන නියෝජිතයෙක් සිටීම අතිශය වැදගත්. 77න් පස්සේ කවදාකවත් වෙලා නැහැ වීරයයි. අපිට ඒක දැනিলা නැත්තේ ඒකයි. 77 ඉඳන් හැම සැරේකම සේරුවිල ආසනයට නියෝජිතයෙක් හිටියා. නැති වුනේ 2015 විතරයි ඔබට මතක ඇති. මොකද සුසන්ත පුංචිල්ල මහත්මයා නියෝජනය කරේ ත්‍රිකුණාමල ආසනය. ඒතර සේරුවිල ආසනය නියෝජනය කළා ඒත් ජාතික ලේස්තුවෙන් MKDS ගුණවර්ධන මහත්මයා පත් කළා. පත් කළ නිසා 77 සිට මේ දක්වාම සේරුවිල ආසනයට කුමන හෝ ජාතියක් නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක් හිටියා. හැබැයි මේක තමයි මම නම් හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මම ජනතාවටත් කියනවා පදක්කම ලකුණට මෙවර ත්‍රිකුණාමලෙන් ආසනයක් නොමැති වුණොත් අනිවාර්යයෙන්ම සේරුවිල ආසනයට නියෝජනයක් නැති වෙනවා කියන එකත් මම මේ වෙලාවේ වීරයාට කියනවා මේ වීඩියෝ එක තියේ ඡන්ද ඉවර වුණාට පස්සෙත් ඔබට බලන්න පුළුවන් මම නැවත වතාවක් කියනවා මේ මැතිවරණයේදී පදක්කම ලකුණට සර්වජන බලයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසනයක් නොලැබුණොත් අනිවාර්යයෙන්ම සේරුවිල ආසනයට මහජන නියෝජිතයෙක් පත් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ දේශපාලන විග්‍රහය. මහේෂ් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණයකදී පාර්ලිමේන්තු මැතිවරණයකදී සාමාන්‍යයෙන් හැමෝම ට්‍රයි කරන්නේ ආණ්ඩු බලය ලබා ගන්න. හැබැයි ඔබ නියෝජනය කරන කඳවුර තියෙන්නේ මොකද්ද මේ එඩිතර විපක්ෂයක් කියලා. ඇත්තට එඩිතර විපක්ෂයට ඇවිල්ලා මොකද්ද කරන්න පුළුවන් ඔයාලට? මොකද්ද ඒක තේරුම? විරය එක හොඳත් එකත් හොඳ ප්‍රශ්නයක්. එඩිතර විපක්ෂයක් තමයි අපේ මෙවර මැතිවරණයේ තේමා වෙලා තියෙන්නේ. ඒකට හේතුව විරය අයියා අපි ආණ්ඩු බලය ලබා ගන්න බැරි හින්දාද? නෑ බැරි හින්දා නෙවෙයි. අපි කියන්නේ දැන් පසුගිය ජනාධිපති මැතිවරණයෙන් ජනතාව බහුතරයක්. ඒ කියන්නේ අතිශය බහුතරයක් නොවුණා වුණත් ඡන්දය දීපු අනෙකුත් අපේක්ෂකයන්ට සාපේක්ෂව බහුතරයක් ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථානුකූලව අපේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා. එතකොට පැහැදිලිව අපි මේ ජනතා මතය ජනතා අභිලාෂය අපි තේරුම් ගත යුතුයි. හරිද? එතකොට මොකද ජනතාව ඔවුන්ගේ වැඩපිළිවෙල අනුමත කළා තියෙනවා. එතකොට ඔහුට වසර 5ක් මේ රටේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවා සහ ඒ වෙනුවෙන් ඔහුට වගවීමක් තියෙනවා මේ රටේ මහ ජනතාවට. එතකොට අපිත් මේ රටේ ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාවගේ අභිලාෂය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාට සහාය ලබා දීම. විශේෂයෙන් අනිත් කාරණේ වැදගත්ම කාරණේ වෙන්නේ දැන් ඒ මැතිවරණ ප්‍රතිපලයෙන් සහ දැන් ජනතාව හැම වෙලේම කතා කරන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා. හරිද? එතකොට අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් ආණ්ඩු පක්ෂය විතරක් වෙනස් කළා බෑනේ වීරයයා. දැන් මොකද අපි කොච්චර කතා කරත් දැන් මාලිමාවේ තේමා පාඩය පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු කියලා කිව්වට ප්‍රායෝගිකව මුළු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පත් කරන්න බෑනේ. අපිට එල්පීටී ප්‍රතිපලයෙන් තේරෙනවානේ. එහෙම දෙයක් මේ මැතිවරණයෙන් මාසයකට පස්සේ මොකද්ද ජනතා අභිලාෂය කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ රටේ විපක්ෂයක් තියෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙන්නත් විපක්ෂයකුත් තිබිය යුතුයි. මොකද විපක්ෂයක කාර්යභාරයක් තිබෙනවා. ඒතරේ විපක්ෂයේ කාර්යභාර කරන කණ්ඩායමත් වෙනස් වෙන්න ඕන. ආණ්ඩු පක්ෂය විතරක් වෙනස් වෙලා බෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව දීපු ප්‍රතිඵලය. ඒකෙදි බහුතරයකින් ජනාධිපතිවරයා හැටියට පත් වුණේ අනුර කුමාර දිසානායක මහත්මයා. ඒතකොට ඔහුගේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව අනුමත කරා. ඒතකොට ජනතාවගේ අභිලාෂය ඊට කර ගැනීම. එහෙනම් මම හිතනවා අපිත් මේ ජනතා මතයට හිස නමලා ඒ අභිලාෂයන් ඊට කර ගැනීම සඳහා කටයුතු කිරීම තමයි අපෙත් වගකීම වෙන්නේ. එතකොට මේ ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ යමා සමහර දේවල් සඳහා අපි එකඟ නොවුණත් ඒක ඇතුළේ හොඳ දේවලුත් තියෙනවා. ඒතකොට මේ හොඳ දේවල් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට සහාය වෙන්න ඕන එකක්. ඒතකොට මේ සහාය වෙන්න නම් අපි දැකපු දේ තමයි මේ රටේ අතීතයේ ඉඳන් හිටපු විපක්ෂයන් මොකද්ද කරේ? ඔවුන් හැමදාම ආණ්ඩු පක්ෂය කරන හොඳ දේටත් මේ භාෂාවෙන් කියනවා නම් බාල්දිය දැම්ම, එහෙම නැත්නම් උදල්ල දැම්ම. මේ වැඩේ කරන්න දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රටේ ජනතාව පසුගිය මැතිවරණ ප්‍රතිපලයෙන් බලාපොරොත්තු වුණා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. වෙනස් කරන්න නම් අපිට ආණ්ඩු පක්ෂය විතරක් වෙනස් කරන්න බෑ. අපි විපක්ෂයත් වෙනස් කරන්න ඕන. දැන් අපි හිතමු බැරි වෙලා හරි අපි ආණ්ඩු පක්ෂය විතරක් වෙනස් කළා අර පරණ විපක්ෂයම දුන්නොත් මොකද වෙන්නේ? එතකොට මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. අපි ඒකයි ජනතාවට යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය වෙනස් කරනකොට විපක්ෂයත් වෙනස් කරන්න. මොකද දැන් ජනතා විමුක්ති පෙරමුණේ නැත්තම් ජාතික ජන බලවේගයේ තේමා පාඩය පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු කිව්වට ප්‍රායෝගිකව මුළු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවන්න බෑනේ. ඒතොර මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් විපක්ෂයකුත් තිබිය යුතුයි. ඒ විපක්ෂයේ කාර්ය හරියට කරන්නට ඕනේ. ඉතින් අපි කියන්නේ ඒ කිරීම සඳහා හොඳ විපක්ෂයක් පත් කරන්න. ඒතොර ඒක කරන්න බෑ නිකම් විපක්ෂයකට. ඒක කරන්න නම් එඩිතර විපක්ෂයක් වෙන්නට ඕන. අන්න ඒකයි අපි කියන්නේ අපේ තේමාව එඩිතර විපක්ෂයක්
පත්කිරීම තමයි අපේ අරමුණ අපි ජනතාවට ආරාධනා කරන්නේ ඒ වෙනුවෙන් මොහොනට මොහොන අපේ වැඩසටහනේදී අපි මහේෂ් එක්ක අපි කතා කරේ එතකොට මහේෂ් ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් මම සුබ පතනවා ඔබට ස්තුතියි වීරය